මං ලස්සනද? ඔව්. ලස්සනයි. මල් ටික. මල් ටික විතරද ලස්සන? ඇයි මං ලස්සන නැද්ද? අපෝයි. කටුවත්තක් වගේ. ආ ඇත්තද? එහෙනම් ඉතින් ඔය තනින් කපා ගන්න කැ ඇත්තේ. මං යනවා. වීලුවක් කරේ. ඔමින්ට. නෑ ඕන්නෑ. අපි ඉතින් කටුවතුනේ. නෑ නෑ. මල්ලත්තක් වගේ ලස්සනයි. එහෙනම් ලස්සනයි කිය. ලස්සනයි. මගේ හොඳ අයියා. මං ඉතින් ඔයාගේ අයියා නෙවෙයිනේ. මොකද නැත්තේ? ඔයා තමයි මට ඉන්න එකම අයියා. ඒ වුණාට ඉතින් ඔයා මගේ නංගි නෙවෙයිනේ. රාජකාරී මෙතනද? මට මේ මන්ත්‍රීතුමා අර පස් කපනේ උන්ට. යකෝ මේ උදේ පාන්දර? උදේම ටිකක් දාලා දෙන්න නැත්නම් ඇඟට අමාරු කියන්නේ. හරි හරි. කොහොම හරි ගමන නැද හවස වෙනකොට ඉවර හතකට ගෙවන්න ඕනේ ඈ. එහෙමයි මන්ත්‍රීතුමා. අස්සෝ. හරි හරි හරි. ඒක මම බලන්න. මම බලේ. ඉක්මනට බලයා. මන්ත්‍රීතුමා උදේම මේ පැත්තේ. අන්තෝ ජට බහි ජට බා. ඇතුලෙත් ගැට පිටත් ගැට. එකක් ලිහෙනකොට තව එකක්. ඇයි? වැඩි මාත් වෙලාවක්ද? තාම නෑ. තාම නෑ කියන්නේ ඉස්සරහට වෙනවද? වස්තුමේ මට ඇත්ත ගියහන් ඉංජිනේරුවා පොන්නේ උඹ ගාවනේ. මොන පිස්සුද? මං දන්නේවත් නෑ උල්ලගේ හැම ෆෝන් එකක් තියෙන කතාවක්. වෙන රේදා කවුද ආවේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ මන්තිතුමා. හැබැයි මොකා වුණත් අපි අඳුර ගත්තේ නෑ. මොකෝ මේක හරියටම නෑ.
දැක්කත් අපි අඳුර ගැත්තේ නෑ. මට ඒක විශ්වාසයි. මොනවා කරන්නත් ඉස්සර වෙලාම ඔය ෆෝන් එක තියෙන්නේ කාගාවද කියලා හොයාගන්න ඕනේ බා. ෆෝන් එකකින් ඇති වැඩේ මොකද්ද මන්ත්‍රීතුමා? යකෝ ඒකේ අපි කතා කරපුවා රෙකෝඩ් වෙලා තිබ්බොත් එහම අපි තුන් දෙනාම ගස්. අම්මා බා. පොඩ ඔදිසිය හිටහ. මං ගෙදර යනවා. අද මාව හම්බෙන මිනිස් වෙන දවස. නංගි මං හිතුව දවල් වෙලායි කියලා. දවල්ට අවු සරයින යන්නේ. ඒ හින්දා උදේම ආවා. අම්මා අම්මත් මාත් එක්ක එන්න හිටියේ. ඒ උනාට මම එපා කිව්වා. මොකෝ ඉතින් මං ආවිල්ලා නැතුව. ඊළඟට පිස්සු වනේ. මං ගිහලා එන්න. මේ ගමන බාධා වෙච්ච එකේ පස්සේ වෙලාව කියන්නකෝ. බෑ. මං දැන්ම යන්න ඕනේ.